අයිබෝවන් දරුවනේ ඉතින් මට අදහස තුනා ඔයාලත් එක්ක කතා කරන්න පාඩම් කරනකොට ඔයාලට තියෙන ප්‍රශ්න මතක හිටින්නෑ කියනවා උච්චර පාඩම් කරත් උත්තරයක් ලියාගන්න බෑ කියනවා ඉතින් අපි බලමු මොකද්ද මේකට කරන්න පුළුවන් හරි මොකද්ද පුතේ ඔයාල පාඩම් කරනවා කියලා කියන්නේ හැමදාම කරන්නේ මොකද්ද සටහන් පොත ගන්නවා කියවනවා එහෙමත් නැත්නම් ඉස්කෝලේ ටීචර් උගන්වන සටහන එහෙමත් නැත්නම් ක්ලාස් එකේ ටියුෂන් ක්ලාස් එකේ දෙන සටහනක් නැත්නම් ඔයාලගේ අච්චු පොත පෙළ පොත ඔය ටික කියවන ඊට පස්සේ ෂෝට් නෝට් එකක් හදනවා කියලා අර පාඩමේ තියෙන ටික ඔක්කොම පුංචි කොලේක පොඩි අකුරෙන් ලියනවා ඊට පස්සේ ඕනනම් ආයේ එක හයිලයිට් කරනවා පාට පාට පෑන් වලින් ඉරි ගහනවා නැත්නම් හයිලයිට් පෙන් වලින් ලකුණු කරනවා හැබැයි පුතේ විභාගෙ දිහාන්නේ අපි ඉගෙන ගන්න පාඩම් කොටස යොදවන හැටි ඉතින් අපි පාඩමක් කියෙව්වා කියලා අපිට ඒ ප්‍රශ්නවලට උත්තර සාර්ථකව ලියාගන්න බැරි වෙනවා ඉතින් අද ඉඳලා පාඩම් කරනකොට මෙන්න මේ දේ කරලා බලන්න දැන් ඔයාලා පාඩම් කරන පාඩමක් මම උදාහරණයක් ඇටියට විද්‍යාවෙන් 11 වසරේ දෙවනි පාඩමේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය ඉතින් පොත පෙරලලා ඒකේ තියෙන කරුණු කියවන ගමන් ඔයාලා කොලයක් අරගෙන ප්‍රශ්න හදන්න අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද ප්‍රශ්න ලියමු ඊළඟ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොනවාද ප්‍රභා සංශ්ලේෂණයේ මූලික ඵලය කුමක්ද ඔන්න ඔය විදිහට අපිට පාඩම කියවන ගමන් ප්‍රශ්න ටිකක් හදාගෙන යන්න පුළුවන් ඒක වෙනම කොලේක හැදුවොත් ඒක තමයි පුතේ කෙටි සටහන ටික දවසක් ගිහිල්ලා ආපහු ඒ කොලේ අරගෙන බලන්න ඔයාලට උත්තර මතක් වෙනවද කියලා. නැත්නම් ආයෙමත් සැරයක් පාඩම කියවන්න. මොකද අපි පාඩම් කරන දෙයක් අපේ දිගු කාලීන මතකයට යන කාලයක් ගත වෙනවා. හරියට නිකන් CCTV කැමරා එකකට දත් ඇතුල් වෙනවා. ඇතුල් වෙන කලින් ඒවා ඩිලීට් වෙනවා වගේ අපි අලුත් දේවල් ඉගෙන ගන්න අපේ මොලේ තියෙන පරණ මතකයන් ටික ටික යටපත් වෙනවා. ඉතින් ඒවා යට වෙන්න දෙන්නේ නැතුව අපි උඩට ගන්නයි ඕනේ. එහෙනම් ඔය විදිහට කෙටි සටහනක් හදන්න පුරුදු වෙන්න අද ඉඳන් එක පාඩමකට කරලා බලන්න මට විශ්වාසයි ඔයාලා හැම පාඩමකටම හැම විෂයකටම ඒක යොදාගනී කියලා. ඊළඟට පුතේ විභාග කිට්ටු වුණාම ලොකු බයක් හිතට එනවා නින්ද යන්නේ නැහැ. හරි පුතේ. හැබැයි විභාගේ හෙට කියලා එන දවස එනකන් ඉන්නපා පාඩම් කරන්න. අඩුම ගානේ අපි මාස 3කට කලින්වත් විභාගෙට ලෑස්ති වෙන්න ඕන. ඔයාලා දැන් ඉඳලාම මං කිව්ව විදිහට පාඩමෙන් පාඩම ප්‍රශ්න ගොඩනගාගෙන ගියොත් ඒ කරුණු ආපහු ඔයාලා සතියකින් දෙකකින් ආයෙත් සැරයක් මතක් කරගන්න. ඊළඟට මේ අපි මතක තියාගන්න දේවල්. පුතේ මතක තියාගන්නවා කියන එක කුසලතාවයක්. ඒ වගේම තමයි ඒවා තේරුම් ගැනීම තවත් කුසලතාවයක්. තේරුම් අරගෙන ප්‍රශ්නයකට ගැටලුවකට උත්තර ලියන එක තව කුසලතාවයක්. අපේ ප්‍රශ්න පත්‍ර වලින් ප්‍රශ්න පත්‍ර හදන අය බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක. ඉතින් පුතේ ඔයාලා මේ පාඩම් කරපු දේවල් නැවත නැවත මතකයට ගන්න නම් අපේ දිගු කාලීන මතකයට යවන්න නම් ඔයාලට මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ විභාගේ හරි මේ පාස් පේපර්ස් නැත්තම් පසුගිය ප්‍රශ්න පත්‍ර හොයා ගන්නකොට හොඳ ප්‍රකාශන ආයතනයකින් ගහපු පිළිතුරුත් එක්ක තියෙන ප්‍රශ්න පත්‍ර හොයාගත්තොත් ඔයාලට පුළුවන් ගුරුවරයෙක් නැතුවම මේ වැඩේ ඔයාලටම කරගන්න. මොකද ඔයාලට උගන්නපු විෂය කරුණු තමයි දැන් ඔයා බලන්නේ ඔයාට මතකද කියලා. ඒ වගේම සමහර පාසල් තියෙනවා ගොඩක්ම ගුණාත්මක බවින් ඉහළ ප්‍රශ්න පත්‍ර හදන. ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න පත්‍ර දැන්
ඔයාලට තාක්ෂණය භාවිතා කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රශ්න පත්‍ර. ඒ වගේම එක එක පාඩම් වලට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර තියෙනවා. මෙන්න මේ දේවල් හොයාගෙන මේවට උත්තර ලියන්න. මුළු පේපර් ටික ඔක්කොම එක දවසේ කරගෙන කරගෙන යන්න එපා. පේපර් එකක් උනත් ටයිම් එක තියලා ඒ පේපර් එකම ලියන්න උත්සාහ කරන්නත් එපා මුලින්ම. පාඩමකට අදාළ පළවෙනි ප්‍රශ්නේ කොටස් කීපයක් එක්ක ඒ කොටස ගන්න. අරගෙන ඒකට උත්තර ලියන්න. උත්තර ලියලා බලන්න ඒ උත්තර නිවැරදිද කියලා. ඒ වගේම පුංචි ගැප් එකක් නැත්නම් පොඩි කාල පරාසයක් තියලා මෙන්න මේ ප්‍රශ්න පත්‍ර කරන්න. මේ සතිය කරා නම් තව සති දෙකකි. අන්න ඒ වගේ විභාග කාල සීමාවත් එක්ක හදාගෙන ඔයාලා වරින් වර මේ ප්‍රශ්න පත්‍ර කරන්න. විභාගේ ගොඩක්ම කිට්ටු වුණාම හරියට වෙලාවට පේපර් දෙකක් තුනක් කරන්න. මම හිතනවා මේ විදිහට ඔයාලා විභාගයට ලෑස්ති වුණොත් කිසිම ආතතියකින් තොරව විභාගේ කිච්චු වෙනකොට බය වෙන්නේ නැතුව ඔයාලා ගැන තියෙන සන්විශ්වාසයෙන් ගිහිල්ලා විභාගේ ලියලා හොඳට පාස් වෙලා එන්න පුළුවන් කියලා. ඉතින් අද ඉඳලා පටන් ගන්න පුතේ මේ වගේ පාඩම් කරන්න මන් දන්නවා ඔයාලට වරදින්නේ නැහැ කියලා. ඉතින් මං ආයෙමත් හම්බෙන්නම් ඔයාලත් එක්ක. අපි හරියට පාඩම් නොකරොත් අපි මූණ දෙන විභාග ආතතිය කොයි වගේද කියලා කතා කරන්න. ඒක අපේ ජීවිතේට කොච්චර නරක බලපෑමක් තියෙනවද කියලත් කතා කරන්න. එහෙනම් පුතේ ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.